අයි බෝවන් තෙරුවන්සන්නයි ගෙදර ඉඳන් ඉගෙන ගනිමු සාමාන්‍ය පෙළ එකොළ හා ශ්‍රේණය බුද්ධ ධරමය හතරවින් පාඩමේ දෙවනි කොටස සමත භාවනාව සමාධිගත හිතක මහිම කියන පාඩමේ කොටසේදීිය පිසාකච්චා කලා භාවනාවට සම්බන්ධවම අපේ හිත ක්‍රියාත්මක වන අප හිතේ ක්‍රාත්මක වන කුසල ධර්මයන් පිළිබඳවඒවගේම කුසල් දහම් කියන එක නිර්වච්චනයන් භාවනාව පිළිබඳ නිර්වචචන රාසියක් කතා කළා ඉට පස්සේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ භාවනා ක්‍රමවල පළවෙනි භාවනා ක්‍රම වන සමත භාවනාව පිළිබඳව සමත භාවනාව පිළිබඳව තමයි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ අපි බලමු සමත භාවනාව පිළිබඳව මේ පාඩමේදී අපිට මොුණවද සාකච්ඡා කරන්නට තියන්නේ කියලා බෞද්ධ භාවනාව පහත දැක්වෙන පරිදි දෙයාකාරය බෞද්ධ භාවනාව මේ විදිහට ආකාර්ධයක කර දක්වන්න පුළුවන් ෞද්ධ භාව පහත දැක්වන විදිහට ආකාර දෙකකට දක්වන්න පුළුවන් සමත භාවනාව සහ විපස්සනා භාවනාව කියලා සමත භාවනාව විදර්සනා භාවන සම වි සමත භ විදර්සනා භාවනාව කියලා සමත භාවනාව විදර්ශනා භාවනාව ඊළඟට සමත භාවනාව ගෙන තමයි අපට කතා කරන්නට තියෙන්නේ අපි බලමු සමත භාවනාව ගෙන මුුණවද තියෙන තොරතුරු කියලමි පාඩමි කුසල් අරමුණක සිත එක කරන භාවනාව චිත්ත භාවනාව හෙවත් සමත භාවනාව ලෙස හැඳින් වේ කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව කුසල් අරමුණක හිත එකඟ කරන මේ භාවනාව භාවනාව සිත සිත අරමුණ කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව. චිත්ත භාවනාව හෙවත් සමත භාවනාව ලෙස හැඳින්වේ චිත්ත භාවනාව විදිහටත් සමත භාවනාව විදිහටත් හැඳින්වෙන්ව චිත්ත භාවනාව අපි දහය ස්්‍රේණයේ පාඩමේදී කතා කරලා තියෙනවා චිත්ත භාවනාව සමත භාවනාව කියන නම් දෙකම පාවිච්වෙනවා සමත භාවනාව කියන්නේ ඇයිද චිත්ත භාවනාව කියන්නේ මොකක් නිසාධ කියන කාරණයත් දහය ස්්‍රේණයේ පාඩමිදී අපි සාකච්චා කලා තියෙනවා. සමතයේ යනු සංසිංඳුවීමයි, සංවර කරවීමයි සාමධාන කිරීමයි සමත කියන්නේ සංසිඳුවීම, සංවර කරවීම, සමාධාන කිරීම කියන අදහස්තියන වචනයක් සමත සඳීම කෙලෙස් සංසිඳුවීම කෙලෙස් සංවර කර ගැනීම, සංවර කරීම කෙලෙස් සමාධාන කිරීම අකුසල සිත්වලින් රන සිත සංවර සමාධානයට පත්කර ගැනීම තමයි සමත කියෙනෙක අදහස වෙන්නේ. ඒ අනුව සිත දූෂනය කරන කෙලෙස් සතුරන් සංසිදුවීමත් කුසල් සිද දියුණු කිරීමෙන් සිත දියුණු කිරීමත්. මෙම භාවනාවෙන් සිදු කෙරෙයි. කෙලෙස් සතුරන් පංච නීවරණ ලෙස හැඳින්වේ. කෙලෙස් සතුරන් කියන්නේ පංච නීවරණ ධර්ම, දහයස්්‍රේණය පාඩමේදීත්. අපිසාකච්චා කරලා තියෙනවා එනිසා පංචනීවරණ ධර්ම සිත දූෂනය කරන කෙලෙස් සතු සන්සිඳුවීමත් කුසල් සිද් දියුණු කිරීමෙන් සිත දියුණු කිරීමත් මේ බහමනාවිද්දි බලාපොරොත්තු වෙනවා කෙලෙස් සතුරන් විදිහට සැලකෙන නීවරණ ධර්ම පහ කා මච්චන්ද සැපවිඳීමට ඇති කැමැත්ත ව්‍යාපාද තරහව තීනමිද්ද සිත කය දෙකහි උදාසීන බව උද්දච්ච කුක්කුච්ච සිතෙහි නොසන්සුන්කම හා පසු තෙවිල්ල විචිකිච්චා සැකය. මෙම නීවරණ ධර්ම සත්ත්වයාගේ සැනසීමට බාධක උපද වනුවේ කෙසේ දැයි බලමු. ට පස්සේ අපි බලනවා. මේ නීවරණ ධර්ම සත්වයාගේ සැනසීමට බාධකයක් වන්නේ කොහොමද කියන පිළල්බඳව. ඒවතාවක් අවධනයමු කරලා බලමු නීවරණ ධර්ම පහට කාමච්චන්ද කම් සැප විඳීමට ඇට කැමැත්ත ව්‍යාපාද තරහව. තියෙනමිත්ත සිතකය දෙකෙහි උදාසීන බව. උද්දච්ච කුක්කොච්ච සිතෙහි නොසන්සුන්කම හා පසු තෙවිල්ලා. විිචිකිිච්චා සැකය මේ කියන නීවරණ ධර්ම පහ කටපාඩන් කරගන්න කාමච්චන්ද කියන මොකක්ද කියල දැනගෙන ම කටපාඩන්කරට ව්‍යාද දී ිද උදච් කුක්කච චි චන්ද ම්ැ ද ති ැත ්‍යාපද රහ ති මදේ තකායදකහි දදාසසිනකම උදච්කොකුච හි සන්ක ම පසු දැවිල් චිකිච්චා සැකය. එවිදියට මතක තපා ගන්න. ඉළඟට කාමච්චන්ද. නීවරනේ ඇසට අරමුණුවනේ රූප එමගින් රූප කාමයන් හටකනී. ඇසට අරමුණුවෙනවා රූප ඒ වගින් රූප පිළිබඳ කා මේඇති වෙන රූප පිළිබඳ වාස්සාාව ඇතිවනවා අ එකට මයික කියයන්නේ. රප කාමකීල් කනට අරමුණ වනුවේ සබ්ද එමගින් බ්ද කාමයන් හටගන්නවවානට අරමුණුව වෙන සබ්ද වලින් සබ්ද පිළිබඳ කාම ඇතිරගන්න ආසා ඇති කර ගන්නු. නාසේට අරමුණ වනුවේ ගන්ධ එමගින් ගන්ධහ කාමයන් හට ගනි ගඳුස් සූන් දෙ පිළිබඳ කාමය ආසා ඇැති වෙනු. දිවට අරමුණ වනයේ රස එමගින් රස කාමයන් හටගනිී. කයට එමගින් ඉස්පරස කාමයන් හටගනිී කට අටමුණ වෙනවා ඉස්පරස ඒවාගින් ඉස්පරස කාමයන් හටගන්නවා මෙසේ ඉන්ද්‍රී ප්‍රත්ති කරමින් හටගන්නා වූ කාමයන් කෙරෙහි බැඳීම ඒවාහි අවබෝධයෙන් තොරව ආස්වාදය ලැපීම සදාකාල් පවත්නා පවත්වා ගැනීමට වෙර දැරීම දුක්කදායක අදීනවයන් හේතු නවයන්ට හේතුවවෙයි අනවබෝධීන් ඇතිවන මෙවන් තත්ත්වයන්ගෙන් බැහැරවීමට අප දැනුම්වත්විය යුතුය. මේ විදිහට ඉන්ද්‍රියන් මගින් ප්‍රත්තිය කරගෙන හටගන්න කාමයන් කෙරෙහි බැඳීම. ඒවා කෙරෙහි අවබෝධයෙන් තොව ආස්වාදය ලැබීම ඇස්ස කණ නාසේදීව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් මගින් ලැබන අරමුණුවලට ආස්වාධයක් ඇතිකරගැනීම අවබෝධයෙන් තොරව සදාකල් පවත්වාගැනීමට වීරය කිරීම වෙනස්වන්නේ නැතිව පවත්වා පවත්වාගෙනයනට උත්සාහක කරනවා. එනිසා දුක්ක දායක ආදීනවයන්ට හේතුවක් වෙනවා. මේවා හැම එකක්ම වෙනස් වෙනවා. නිතරම වෙනසට භාචනය වෙනවා. මේවා හැම වෙලාවකම එක විදිහකට ඒ විදිහරම පවත්වාගෙනය අපටි උත්හකරන. එනිසා අපේ හිත දුකට පත්වෙනවා. අනවබෝධීන් ඇතිවෙන මේ වගේ තත්ත්වයන්ගෙන් බැරවීමට අප. දැනුවත්වීමක් ඇතිකර ගණ්ඩ ඕන අපේ ලබන ආස්වාදයන් සයල්ලක්ම තාවකාලි කාස්වාද කියන එක තේරුම් ගන්නට ඕන ්‍රාමාණ්්‍ය පල සූතයේෙදී කාමච්චන්ද නීවරණය පෙන්වාදී ඇත්තේ නයගැතියකු නය හිමිට යම්බැඳීමක් ඇතිද එවිට වහලකු මෙෙන් යටත්වන බවයි. එනිසා අපගේ සමාධියයට බාධාවන කාමච්ඡන්දය යටපත් කිරීමට අප කටයුතු කළ යුතුය. සාමන්්‍ය පල සූතරයේ සාංජ පලසූත්‍රයේ කාමච්චන්දය ගැන උගන්ව ලතියෙනවා සාම්්‍ය පලසූත්‍රයේ කාමචන්දය ඒවලණය පෙන්වා දී ලතියෙනවා නය ගැතියෙකු නයහිමිට යම් බැඳීමක් ඇතිද. නයකාරයෙක් යම් කිසි කෙනෙක්ගෙන් කවුරු හරි කෙනෙක්ගෙන් නයට ගත්ත කියම් ඒ නයට ගත්ත කෙනා එක්ක බැඳි ලඉන්නවා. ඒවගේම එයාගේ වහලෙක් විදිහයට කටයුතු කරනවා. නයට නය ගැතියෙකු නයහිමිට යම් බැඳීමක් ඇතිද එවිට වහලෙකු මෙෙන් යටත්වන බවයි. නයට ගත් තම ඒ නයට ගත්ත කෙනාට ඒ නය දෙනකං වහලෙක් විදිහට අපිට කටයුතු කරන්නට වෙනවා. ඒ වගේ දෙයක් තමයි කාමච්චන්දදී නීවරණ ධර්මයන්ට යට වෙලා ඉන්න තාක්කල් සමාධීයට බාධාවක් වෙනවා. අපේ සමාධී ඇතිකර ගණඩ සමාධී උපදවා ගන්න බැහැ සමාධී උපදවා ගඩ ලැබෙන්නේ නැහැ. අපි කාමච්ඡන්දය කියන කුසලට වහලෙක් වෙලා ඉන්න. ව්‍යාපාදය කියන කකුස ධර්මයට නිවරණ ධර්මයට වහලෙක් වෙලා ඉන්න. ඒවට යටපත් වෙලා ඉන්න තාක්කල් අපිට බෑ. සිත සමාධිකත තැනක ටරකෙන යන්නට. එහන කාමච්ඡන්දය ආදී නීවරණදර්ම අනිවාර්යම යටපත් කළ යුතුයි. කාමච්චන්ද නීවරණය ඊට පස්සේ සාමං්‍ය පලසූත්‍රරයේ කාමච්ඡන්දය උපමා කර ලතිබනේ ණය හිමියෙක්ට නයකාරයෙකුට යට වෙලාඉන්න වහලෙක් වගේ කියන්න උපමාවතමයි තක්වන්නටේදුනේ. ව්‍යාපාද. ඊළඟ නිවර්ණ දරම ව්‍යාපාද. යම් කිසි පුද්ගෙලෙකු හෝ වස්තුවක් පිළබඳව හෝ යම් ක්‍රියාවක් ගැන හෝ අප්‍රිය ස්වභාවේ විරුද්ධ ස්වභාවේ ව්‍යාපාද නම්වේ. යම් කිසි පුද්ගලෙකු හෝ වස්තුවක් පිළිබඳව හෝ යම් ක්‍රියාවක් ගැන. යම් කිසි පුද්ගලෙක් යම් කිසි වස්තුවක් යම් කිසි ක්‍රියාවක් ගැන. අප්‍රිය ස්වභාවීන් විරුද්ධ ස්වභාවීෙන් යුක්ත වෙනවානං. ිය ස්භවිීන් විරද්ධ ොභාවෙන් සිටිනවන එකමයි ව්‍යාපාද කියන්න. යම් කිසි පුද් කෙලෙක්ට යම්කිසිවස්තුූකට යම්කිසි ක්‍රියාවක් ගැන අප්‍රිය ස්ොභාාවීන් විරුද්ධ ස්වභාාවීන් ඉන්නවනම් අන්න ඒකට කියනව ව්‍යාපාද කියලා. කෝපය වෛරේ කෝදය දවේසය කෝපය වරේ කරෝදය දවේශය යනුවෙන් හැඳින් වෙන්නේ ව්‍යාපාදයමය. ව්‍යාපාදයටම තමයි කෝපය වෛර කෝදය දේස කියන මේ වචන පාවිච්ච කරන්නේ ඔබට පැදිල්වෙන්නට ඇතිකෙ අපි විශ්වාස කන්නවා ව්‍යාපාදිී කියන්න මොකක්ද කියලා යම් කිසි පුච්ගලෙක් යම් කිසි වස්තුවක් යම්කිසි ක්‍රියාවක් ගැන අප්‍රිය විරුද්ධ ස්වභපයක් තමන්ගේ හිතේ තියෙන වඩ ඒකට තමයි ව්‍යාපාදී කියන්නේ කෝපේ වෛරය ක්‍රෝදේ දේශේ කියන වචනවලනුත් මෙ දේශය ගැනමයි සාකච්ඡා කරලා තියෙන්නේ ඊළඟට ව්‍යාපාදය වශයෙන් සිතෙහි ඇතිවන දූසිත ස්වභාවය මනාකොට මෙනෙහි කිරීමෙන් එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුහා ඉන් දුරුවීම පිළිබඳව සිතීමෙන් ව්‍යාපාදය දුරුකරීමට හැකිවේ. ව්‍යාපාදය වශයෙන් සිතෙහි ඇතිවන දූසිත ස්වභාවේ මනාකොට මෙනෙහි කිරීමෙන්. මේ දවේශය අපේ හිතේ ඇතිවුනාම දේශය ඇති කරන්ඩ තියෙන ක්‍රමවේදය තමයි ඉස්සල්ලාම කරන්නට තියන්නේ දේසයක් මට ඇතිවෙලා තියන බව මම මෙෙහි කරන්නටවත් මට ඇවෙලාතියන දේ දේයක් ව්‍යාපා ව්‍යාපාද වශයෙන් සිතෙහි ඇතිවන දූසිත ස්වභාවය මනාකොට මෙනෙහි කරන්නට ඕන එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුහා ඉන් දුරුවීමම පිළිබඳ සිතීමෙන් ව්‍යාපාදය දුරකිරීමට හැක්වේ. ඊට පස්සේ ඒ වගේ තත්ත්වයක් ඇතිවීමට හේතුවමකක්ද මගේ හිතදැන් දේශයක් ඇතිවෙලා තියෙනවාඒ දේශේ ඇතිවීමට හේතුමකක් ද කියලා මම කල්පනා කරන්නටව ඔබ ේ දේශයක් ඇතිවෙලාතියනව වනන් දේශය ඇතිවෙලා තියෙද්දී ඇයි මං මේ දේසියෙන් ඉන්න. ඇයි ම මේ තරහාරගෙනින් මොකත් මන් තරහ ගඩ හේතුව. ඉන් දුරුවී පිළිබඳව හිතන්් ඕන ම මේ තරහහින් කේන්තියෙන් පලිගන්නා චේතනාවෙන් දුරු වුනොත් කොයි වගේ තත්ත්වයක් ඇතිවේහිද කියන එක කල්පනා කරන්න එහෙම කල්පනා නොකරන්න තාක්කල් ඔබේ වෛරේ ඔබේ හිතෙන් නිදහස් වෙන්න නැහැ පෛරේ හි ත්වන්නේ ෛත්‍රී භාවනාව යේ දම කල්්‍යා මිත්‍රියයන් ඇසුරු රීම ව්‍යාපාදය පහලබීම දුර කළ හැකිවේ. ්‍යාදයේය දුරන්න පුළුවන් වන මෛත්‍රී භාවනාව කරලා කල්්‍යයාන මිත්‍රයන් ඇසුරු කරලා කල්්‍යයාන මිත්‍රයන් ඇසරු කිරීමත් ඉටම තර මෛත්‍රී භාවන වැඩීමත් තමයි ව්‍යාපාදය දුරකරන් ව්‍යාපාද නීවරණය දුරරන්නට තියන එකම ක්‍රමවේදය. පිතරෝගයෙන් පෙළෙන්නෙකට ආරයක සිදු රසයක් නොදැනෙන්නාසේ පිතතියන කෙනෙට්ට පිත කියන රෝගේේ තියන කෙනෙට ආහාරයක කිසිදු රසයක් දැනෙන්නේ නහැ ඒ වගේ ව්‍යපාදයහවත් තරහ උපන් සිතට හොඳ හෝ නරක කිසිවක් හඳුනාගතන ැකි බැව් පෙළ දහමී දක්වා තිබිති. පිත්්‍රරෝගේයේ තියන කෙනාට ආහාරවල රසයක් දැනෙන්නේ නැහැ වගේ දේශයෙන් යුක්තව සිටින කෙනාට ලෝකේ තියන කිසිමදේක නිවැරදි බව සත්‍ය බව ටහාගන්න පැහැ තේරුම් ගන්න බහැ. ව්‍යාපාදී උපමා කරල තියන්නේ පිතරෝගින් පෙල්න කෙනෙකුට ආහාරේක කිසිදු රසයක් දැනන්නේ නැහැවගේ ව්‍යාපාදීෙන් හෙවත් තරහා උපන් හිතකට හොඳ නරක කිසිමතයක් හඳුනාගන්නට බැරි බවතමයි ධර්මය සඳහන් කරන්නේ. එනම් ව්‍යපාදිීෙන් යුක්ත පුද්ගෙලයාගේ හිත උපමාකරල තියන්නේ පිතරෝගෙන් පෙළෙන කෙනකුට ආහාරයක කිසිදුරසයක් දැනෙන නොදැනෙනෙක් නොදැන්නනවා හා සාමානයි කියල තමයි උපමා කරල දක් කොලා තියන්නේ. ඊළඟට තියන මිද්ධ නීවරණේ තිීන මිද්ධ යනු අකුසල චෛසික දෙක්. තිීන සහ මිද්ද කියන්නේ අකුසල චෛතසික දෙකක්. චෛතසික වලින් දෙකක් තමයි තිීන මිද්ද සිතකාය දෙකෙහි අලස බව තිීන නම් වෙයි. තීන කියල කියන්නේ සිත කය කියන දෙකේ අලසකම. තිීන මිද්ධ යනු අකුසල චයිතසික දෙක අකුසල චෛතසික චෛතසික ධර්ම පනස් දෙකක් තියෙනවා චෛතසික පනස් දෙකින් අකුසල ගණයට වැටන චෛතසික දෙකක් තමයි තිීන සහ මිද්ද කියන අකුසල දෙක. සිතකය දෙකහි අලස බව තිීන නම්වෙේ සිතකය කියන දෙකේ අලසකමට කියනවා තිීන කියලා සිතෙහි අකර්මණ්‍යය බවරු රෝගී බව මිද්ද නම්වෙයි සිතෙහි අකර්මණ්‍ය බව රෝගී බව මිද්ද කියලා කියනවා. හිතේ අකර්ම්‍ය බව, හිතේ රෝගී බවට කියන්නේ. මිද්ද කියලා. එහනත් සිත කයි දෙකේ අලස බව තියන කියනවා. සිත සහකයි කියෙන දෙකේ ම අලසකමක් තියන උන ඒකට කියන්නේ. තිීන කියලා මිද්ද කියල කියන්නේ. සිතෙහි අකර්මන්නේ බව රෝගී බව තමයි. මිද්ද කියෙනෙකින් අදහස් කරන්න මෙම පාප ධර්ම දෙක එකටම බැඳී පැවැත් මෙෙන්. ඇ කුසල ධර්ම ආවරණය කරයි මේ දෙ එකටම තමයි තියන්නේ තිීන හෙවත් සිතකයි දෙකෙහි අලසකම එකත් සිතෙහි අකර්මණය බව සහ රෝගී බව කියන්න මිද්ද කියන චෛතසික ධර්මයත් දෙකම එකට තමයි දෙ එකට තයි දෙ එකටම තියෙන්නේ. තියන මිද්ද නීවරණ ධර්මය පංචනීවරණ ධර්ම වලින් තුග න මිද්ද නීවරණ ධර්මය ඊළඟට අපි බලමු මෙම නීවරණ සිත්්හහි ඇතිවීම නිසා පුද්ගෙලයා දිනෙදා කළ යුතුදේ පසුවට කල් තබයි. උදා සීනවෙේ තිීනමිදදේ දුර රීමට ආරම්භදතු නික්කම දහතු පරක්කම දහතු යන එකනට බලපවත්වන වීර්යෙන් වීර්යෙහි යෙදී කටයුතු කළ යුතුයි. ආරම්භදහතු නික්කමදහතු සහ පරක්කමදහතු අනිවාාර්යෙන්ම පුද්ගෙලයා විසින් ඇතිකර ටයුතුයි ආරම්භදාතු ක්කම ද හතු සහ පරක්කම දහතු. එහම නැත්නම් තිීන මිද්ද කියන්න මේ චෛතසික ධර්ම දෙක නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙලා අලසෙක් බවට පත්කරනවා. උදාසීන කෙනෙක් බවට පත්කන්නවා. කෙලෙස් සිතිවිලි සහිත කෙනෙක් බවට පත්කනවා. ප්‍රමාධී වූ පු්ගලෙක් බවට පත් කනවා. එහම නං ඒ තත්වයෙන් මදන්නට අපට කරන්නට තියෙන්නේ. ීවර්ණ ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන තියන විිද්ධන තිකරගැනීම සඳහා ආරම්භ දහතු නික්කම දහත්තු සහ පරක්කම දහතු කියන මේ වර්රිියහෙයි යෙදය යුතුයි. එවීරිය තුළින් පුළුවන්කම තියෙනවා තිීනමිද්ද කියන නීවරණ ධරමේ යට පත්්කරගන්න තුරු කරගන්න. තියන මිද්ද දුරුකිරීමට පමන්න දැන ආහාර ගැනීම ඉරියව් වෙනස්කිරීම ආදිය කළ හැකිය. තියන මිද්ද එකම විදිහෙට ඉඳගෙන ඉන්නකොට එකම විදිහට ඉන්න කොට තයි තියන මිද්ද කියන. චයිස්සික ධර්මය ගොඩක්ම ක්‍රියත්මකවෙන්නන්නේ හෙනම් ඒක වෙනස් කරන්න පිහිත වෙනස් කරන්න ඕනඒවගේම පමණ දැන ආහාරගන්න ට ඕන ඉරියව් වෙනස් කරන්නට ඕන. එකම ඉරියව්ෙන් ඉන්නකොට තීනමිදද චෛසික ධර්මයන් ක්‍රියාත්මක වෙන නීවරණ ධර්මය ක්‍රියත්මක වෙන ඒ වගේ ප්‍රමාණයට වඩා ආහරගත් තමත් තීනමිද්ද කියන චෛසික ධර්මය ක්‍රියාත්මක වන්න පුළුවන් දීවරණ ධර්මය ක්‍රියාත්මික වන්න පුළුවන්. ඊළඟ රණ ධර්ම උදච්ච් කුක්කුච නිවරනේ. සිතෙහි පවතින නොසන්සුන් බව විසිරුණු ගතිය සෙලවෙන ගතිය උද්දච්ච නම්වෙයි. කල නොක්කල වරද පිළිබඳව තැවන ස්වභාවය කුක්කුච්ච නම්වෙයි. මෙයිවා අකුස්සල සිතුවිලි දෙකකි. නොසන්සුන් වූ සිත සිරගේක දුක්විඳින්නෙකු ලෙස සාමංජිඵල සූත්‍රී දක්වා ඇත. අපි බලමු. ගත්වෙන කරුණුමනවද කියලා දධච්ච කුක්කුච්ච නීවරණය සිතෙහි පවතින නොසන්සුන් බව විසිරුණු ගතිය සෙලවෙන ගතිය උද්දච්ච කියලා කියනවා. උද්ධච්ච කියන්නේ හිතෙහි සෙලවන ගතිය විසිරුණු ස්වභාවය. කළ නොකළ වරද පිළිබඳව තැවන ස්වභාවයට කියන කුකුච්ච කියලා. කරපු නොකරපු වැරදි ගැන පසු තෙවෙනට කියන කුකුච්ච කියලා. එහම්. ද්ච කුක්කච කියන මේ දෙකම එකතුවිලා තමයි උද්දච්ච කුක්කුච්ච කියන්නේී වරය හැෙන්නේ උද්ච්ච කියනෙකේ තේරුම වෙනම කතා කරනවා සිදෙහි පවතින නොසන්සුන් බව විසිරුණු ගතිය සෙලවන ගතිය තමයි උද්දච්ච කියන්නේ කොක්කුච්ච කියන්නේ නොකළ වරද පිළිබඳව නොක්කල වරද පිළිබඳව තැවන ස්වභාවේ කරපපු එහමනැත්නං නොකරපු කියන වැරදි පිළිබඳව පසුත එැමෙනකට කියෙනෙ කොක්කුච කියලා. මේවා අකුසල සිතුවිලි දෙකකි මේවට කියන්නේ අකුසල සිතිවිලි අකුසල චෛත සික දෙක් විදිහට උදච්ච කොක්කුච්ච කියන්නේ අකුසල චෛතසික දෙකක්. නොසන්සුන් වූ සිීත සිරගයක දුක්විඳින්නකු ලෙස සාමාංජ පල සූත්‍රී දක්වා ඇත. හිරගෙදරක දුක්විදින කෙනෙක්ට තමයි. ද්ච කුක්කුච්චයෙන් යුක්ත ද් කලයා උපමා කරල දක්ොල තියෙන්නේ මංත්‍රේදී සාමං්්‍ය පලසූත්‍රයේතිී උද්ද්ච කුක්ුච්චයිෙන් යුක්ත වෙන පුද් කලයා උපමා කරල දක්කොල තියෙන්නේ සිරගේක දුක්විඳන්න පුද්ගලයකුට සාමන්්‍ය පලසූත්‍රයේ තමයි සඳහන තියෙන්නේ සාමන්්‍ය පලසූත්‍රයේ දැක්වන පරිදි මන්ජ පලසූත්‍රයේ දැක්වෙන පරිදි උද්දච්ච කුක්කුච්චයෙන් යුක්ත පුද් කලයා උපමාකර ඇත්තේ කුමන උපමාවකටද නොසන්සුන් ව සිත සිරගේක දුක් විදිින්න එකකට උපමාකර තිබේ. සිරගේක දුක්විදිිරිනෙකුට උපමා කර තිබේ. එහම කියලා පිළිතුරු දෙන්න පුළුවන්. ඊළකට බලමු මොනොෝත තියෙන විස්තර කියලා සිතෙහි සංසිඳීම හෙවත් සමාධී ඇතිවීම නුවින් මෙනෙහි කිරීම මෙ නීවරණය යටපත්් කළ හැකිය එහනම් කොහොම ද අපි උද්චුකුක්කුච්ච කියයෙන් නීවරණය සංසිද වන්නේ සමාධී ඇතිවීම නුවනින් මෙනෙහි කිරීම මෙ නීවරණය යටපත් කළ හැකි සමාධී ඇතිකරවලා ඇතිකරගෙන නුවනිින් මෙනෙහි කරලා සමාධී ඇවීම නුවනින් මෙනෙහි කරලා මේ නැති කරගන්න පුළුවන්. සත්‍යය දැකීමට යතාස්වභාවේ තරම් ගැනීමට අප සැමවිට මුත්සාහ කළ යුතුයි. සත්‍ය අවබෝධයෙන්ම් ප්‍රත්‍යක්ෂේ දැකීමෙන්. අනතිමානීුත්වයට පත්විය හැකිය. මෙම නීවරණය යටපත් කළ හැකිය. සත්‍ය අවබෝධයෙන් එනම් ප්‍රත්‍යක්ෂය දැකීමට. ප්‍ර්‍යක්ෂය අප අප හැස්වැල්ට පේඩ තියෙන එවගේින් අපේ ඉහිතින් දකිින්ට තියෙන් ලෝකේ දකිින්ඩ තියෙන වරදිම වභාවේ අනතිමානීත්තුවයට පත්වය හැකි. ප්‍රත්‍යක්ෂයෙන් දැකීමෙන් අපිට සත්‍ය අවබෝධයෙන් එනම් ප්‍ර්‍යක්ෂේ දැකලා අනතිමානීත්වයට පත්වන්න පුළුවන්. මෙම නීවරණ යටත් කරන්නට අනිවාර්යම අනතිමානීත්වයට පත් වෙලා ප්‍ර්‍යක්ෂ දැකීමක් ප්‍රත්්‍යයක්ක්ෂයෙන් අවබෝධ කරගැනීමක් සිදු කර ගත යුතුයි. ඊළඟට විචිකිිච්චා නීවරණය පස්වෙනි නීවරණය අපි දහය ශ්‍රේණය පොතේදීත් මේ නීවරණ ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා ඉතින් මේක ඊට වඩා වෙනස් තොරතුරර්රාසියක් තියෙනවා විචිකිිච්ඡා නීවරණය ආදී නීවරණ ධරම විධ උපමාවලට දක්වමින් උපමාකර දක්වමින් සමත භාවනාව සම්බන්ධව කතා කරද්දි සාමාන්‍ය පෙළ විභාගයට නියමිතබම දහය ස්ශ්‍රේණී බිස්තර රාසියක් කතා කලා ඉට අමතරව තමයි මේ කොළ හස්රේණයේ පාඩම මේ විදිහහිට අපි සාකච්ඡා කරන්නේ. විචිකිිච්ඡා යනු සැකයයි බුදුන් දහම් සගුන් පෙර අපර බව ත්‍රිසිික්ෂාව ආදී අට තැන්හි සැක කිරීම විචිච්චාවයි ත්‍රිසිික්ෂාව සීල සමාධී ප්‍රීලේ පිළිබඳව සසාධී පිළිබඳව ප්‍රඥාව පිළිබඳව බුදුරජණන් වහන්සේ ධරමරත්නය සංගරත්නය පෙර ආත්මය ඊට පස්සේ අපර භවය ඊට පස්සේ ඊළඟ භවය ගැන. ත්‍රිසික්ෂාව, සීලයේ සමාධය ප්‍රඥාව කියෙනෙ ත්‍රිසිික්ෂාව මේක තමයි බුද්ධා දී අට තැන්හි සැකය කියල කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැක කිරීම දහම් ධර්ම රත්න්නේය පිළිබඳව සැක කිරීම සඟගරත්ය පිළිබඳව සැක කිරීම. පූරුව ආත්ම භාව පිළිබඳව සැක කිරීම ඊළං ආත්මභාවය ගැන ඊළංඟ ආත්ම භාවයක් තියෙනවා කියෙක පිළිබඳවැකරන එක. ේ පිබඳ ස එකකරන එක සමාදී පිළිබඳ සැකරන එක ප්‍රඥාව පිළිබඳව සැකර එක තමයි බුද්ධදී අඩත්තැන්හි සැකයි කියලා කියන්ඒ කරුණක් ගැන වරක් ඇති වූ විචිකිච්චාව ප්‍රහණය නොකල විට ඒ නැවත නැවතත්තුපති එක කරුණක් කෙරෙහි අපිට සැකයක් ඇති වුණොත් ඒ ඇති වෙන සැේ නැව නැ නැවත නැවත පේහිතේ ඇතිවන්න ගන්න ඒ ප්‍රාණය කලේ නැත්නම් එක නැති කරගත්තිී නැත්තා ඟ අපි බලමු සාමාන්්‍ය පල සූත්‍රයේ දක්වා ඇත්තේ විචිකිච්චාව නම් කුතුහලය ඇති තැනැත්තා වනක අතර මං වූවිකු ලෙසිනි සාමාන්්‍ය පල සූත්‍රයේ කොහොමද විචිකිච්චාව දක්ල තියෙන්නේ. කුතුහලේ ඇති තැනැත්තා වනයක අතර මංවවිකු ලෙසිනි වනයක අතර මං වෙච්ච කෙනෙක් වගේ කුතුහලයෙන් යුක්ත තැනැත්තා සැකෙන් යුක්ත තැනැත්තා ඒ කතරමං ච්ච කෙනෙක් වගේ සැකේ නිසා නිවැරිදි මගස්යා අගත ොහැකිව පුද්ගලේ අතරමංවෙයි කුතුහලයේ සසර මඟ දිගු කරයි සසරහි බැඳ තබයි සසරහි අතර මක් කරයි සංසාරය අතර මං කරනවා සංසාරයේ බැඳ තබටවා. එහනම් වනේ කතරමංවෙච්ච කෙනෙක් හා සමානයි සැකෙන් ජුක්තව කටයුතු කරන පුද්ගලයා. ස්වාමණ්‍ය පලසූත්‍රයේ දක්වන විදිහට.ඉළඟට මෙම නිීවරණය ත්‍රිපිටක ධරමය හොඳින් ඉගැනීමෙන් පිඳව අච්ල ්‍රදධාව ඇතිකර ගනීම ප්‍රහාන් ප්‍රහීන කළ හැකිය ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව සූත්‍රපිටකේ විනේ පිටක අිධර්ම පිටක කියන පිටක තුන පිළිබඳවම හොඳට අවබෝධ කරගැනීමෙන් සැකේ නතික කරගන්න පුළුවන් තරුවන් පිබඳව අච්චල ්‍රදධාාව ඇතිකර ගැනීම. හෙලවෙන්නේ නැති ශ්‍රද්ධාවක් ඇතිකරගත් තම සැකේ නැතිකරගන්න පුළුවන්. නිවන් මග අහුරා ඇති පංචනීවරණ ධනම සිත තුළ නිතර ඇති කරන අරගල සමතයකට පත්කිරීමෙන් නිවන් මගට්ට පිවිසිය හැකිය නිවන් මගේ අහුරා ඇති පං්චනී වරණ ධර්ම හිත තුළ නිතර ඇති කරන අරගල සමතයකට පච්කිරීමෙන් නිවන් මඟටට පිවිසන්න පුළුවන් නිවන් මග අහුරලා දානවා. එනිසාම තමයි මේවට නීවරණ කිය කියන්නේ සිත තුළ නිතර ඇති කරන අරගල සමතයකට පච් කරන්න පුළුවන් සමාධිභාවනාවතුළී එතකොට තමයි නිවන් මාර්ගයට පිවිසීමේ හැකිහාාව ඔබට තියන්නේ ඊළඟට සමත භාවනාවේ යෙදීමට බලාපොරොත්තු වන යෝගයා යෝගයා කියන භාවනා කරන කෙනම්මට්ඨානා චාර්වරයෙකු වෙත්තේ ලැඹිය යුතුය තම චරිත ලක්ෂණ වලට අනුව කමටහන් හෙවත් උපදෙස් ලබාගත යුතුය අපි දහයස්්‍රේණයේ පාඩම්වලදදිී සාකච්චා කල තියෙනව කම්මට්ටානා චාරිවරය කියන්නේ කවුද එවගේම චරිත පිළිබඳවත් කතා කල්ලා තියෙනවා යෝගයා භාවන කරන්න කැමතික් ද් කලෙ භාවනා කරන්නට අදහස් කරන පු් කලයා කර්මස්ථාන ලබා දෙන කම්මට්ටානා චාර්වරයෙකු ලඟට යන්නට ඕන ඊළඟට තම චරිතයට ගැලපෙන විදිහේ උපදෙස් අරමුණු භාාවනාර්මුණනක් ලබාගන්නඩ ඕන එවැනි පුද් කළ චරිත හයක්තිේෙනවා එහය තමයි මේ තියෙන්නේ පළවෙෙනයක රාග චරිතය ආසාවාධික චරිතයක් දෝසත් චරිතය දේශේ අධික චරිතය මොහ චරිතය මුලාව මෝඩක මමාික චරිතයක් සද්ධ චරිත සද්ධාව මූලික වූ චරිතයක් බුද්ධි චරිත බුද්ධිය මි බුද්ධිය මූලිකව කටයුතු කරන චරිතය විතක්ක චරිත තර්කානුකූලව විමස්සුම් සිතින් කටයුතු කරන චරිතය සමත භාවනාව සඳහා යොදාගත්ත හැකි කර්මස්ථාන එමෙනත්නම් කමටහන් හත ලිහක් තියවා කමටහන් හත ලිහක් තියෙනවා ඒ හතල් හිය මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා කසින කසින දහයයි දස සුභ ඉට පස්සේ ඉට අමතරව දස අනුසති අනුස්සති දහයයි චතු අපපම්ඥා අපමඥච හතරයි ආහාර පටිකෝල් සංඥා එකයි චතු ධාතුූ වවත්තාන එකයි සතර ආරුප්ප හතරයි ඔක්කොම හතලිහ. මස්ථාන හතිය ඒ විදිහට තමයි දක්වන්න පුළුවන් දස කසින කසින දහයයි දස අසුභ අසුප දහයයි දස අනුස්සති අනුස්සති දහයයි දස අනුසති අනුසති දහයයි චතු අපපමං්ඥා හතරයි ආහාරි පඩි කෝලතංඥ එකයි චතු දහතු වවත්තාන එකයි සතරාරුප්ප හතරයි ඒ විදියට තමයි තැක්විනිති ඔබට බලන්නට පුළුවන් තවත් විශේෂ මේ විදිහට කසින දසසින පටවි ආපෝතේජෝවායෝ නීල පීත ලෝහිත ඕදාත ආලෝක ආකාස කියන දහය. ඊට පස්සේ සා අ සුබ උද්දුමාතක විනීලක විපුබ්බක, විච්චිද්ධක වික්කාායිතක හත වික්කිත්තක ලෝහිතක පූලවක අට්ටික කියන. මෙතන උද්දුමාතක ඉදිමීගිය මලසිරර, විනීලක ඉදිමී නිල් පැහැගැන්වුනු මලසිරුර විපුබ්බක සැරව වැගරණ මලසිරුර, විච්චිද්දක සිදුරු වීගිය මලසිරුර, වික්කාායිතක සතුන් විසින් කඩා කන ලද මලසිරුර, වික්කිත්තක, සතුන් විසින් ඇද ඉහිරුණු මලසිරුර හත විකිත්තක කැබලි කැබලි තැන තැන විසුරුණු මලසිරුර ලෝහිතක ලේ වැගරෙන මලසිරුර පූලවක පණුවන් වැැහුණු මලසිරුර අට්ටික ඇට සැකිිලි බවට පත් වෙලා තියෙන මලසිරුර. එවිදිහට දස අසුභ මනිිහි කරන්නපුළ අපේ ශරීරයක් විනාසයටට පත්තුනම් මැරුණට පස්සේ සරීරය කුණු වෙලා යන ආකාරය. සොහොන් පිටියට ගිහිල්ල දැම්මම එ විදිහයට තමයි සරීරයේ විනාශ වෙලා යන්නේ. ඊට පස්සේ බුද්ධානුස්සති, දස අනුස්සති බුද්ධානුස්සති, ධම්මානුස්සති සංගහනුස්සති, සීලානුස්සති ජාගානුස්සති, දේවතාානුස්සති, උපසමානුත්සති මරණානුස්සති කායයක් ගතා සති, ආනපාන සති එතකොට බුද්ධනුස්සති ධම්මානුසති සංගානුසතියාදී. කර්මස්ථාන සහ ආනපාන සති කියන අපි නිරන්තරයෙන්ම වඩන භහමනාවන් ඇතුළත්වෙන්නේ මේ දස අනුස්සති කියන කොටසට ඊට පස්සේ. සතර බ්‍රහ්ම විහාර මෙත්තා කරුණා මුදිතා උපෙක්කා සතර ආරුප්ප ආකාසානංචායතනයේ වි්ඥාණංචායතනයේ ආකංචං්ඥායතනයේ නේවසංගා නාසංඥායතනය කෙන කරමස්ථාන ඊට අමතරව ට අමතරව අනිකුත් කරමස්ථාන පිළිබඳවත් අපිට සොයා බලාන්නට පුළුවන්කම තියෙනවා ඒ කර්මස්ථානත් විවිධාආකාරයෙන් අරගෙන බහමනාකරන්නට පුළුවන්කම තියෙනවා ආහාරේ පටික්කෝල් සංඥාරි ආහාරි පටික්කෝල සංඥා භාවනාව යනු සරීරෙහහි පැවැත්නට ගන්නා කබලින්කාර ආහාරය පිළිකුල් බව මෙෙහි කිරීම පිණ්ඩ පාත ප්‍රතිවේක්ෂම් සඳහන් පරිදි මෙම ආහාරය ප ආද ධාතු මාත්‍රයක් පමණක් බවත් විදිට මෙෙහි කරමින් කරන භාවනාව ධාතු මනසිකාරය නැතහො චතු ධාතු වවත්ථාන භාවනාව යනු ජීව අජීව සියල්ල පට ව්‍යාපෝ තේජෝ වාජෝජන ධාතු වශයෙන් සතරකට බෙදමින් ජෝනිසෝ මනසිකාරයෙන් බැලීමයි. එ විදිට අපිට සාකච්ඡා කරන්නට පුළුවන් කර්මස්ථාන හතලහියම. ඉතින් අපි අමතර දැනුම සඳහා කරුණු කාරණාවන් ඔබට සිහි පච්චි කළේ ඉතින් ඊට පස්සේ මෙතන සඳහන් වෙනවා සමත භාවනා වැඩීමෙන් ලැබෙන උසස්ථම පල ලෙස පංාභිච්ඥාට සමාපත්ති දැක්වී හැකිය පංචාභිච්ඥා අශ්ට සමාපත්ති තමයි ලබන්ඩ පුළුවන් උසස්ම ප්‍රතිඵල බවට පත්වේන පංචාපිච්ඥාට සමාපත්ති දහය ශ්‍රණය පොතේ සමත භභාවනාව පාඩමේ අපි ි්ා් ම පත්ති දක් කො තියෙනවා ඒ පාඩම බල්ලබට ඒවා අද්‍යනය කරන්නට පුළුවන්කම තියෙනවා එප්ලි පඳව මෙතනද සඳහන් කරන්නේ හැ. ඉතින් ඊට පස්ස කියයනවා මේයට අතරව සමභාාව සිසේ ජීවිතයට ගත හැක ප්‍රයෝජනයට ැක්තියෙනවා තමයි කිහිපයක් මේ විදිහට මතක සක්තිය දියුණු වීම. එක අරමුණක සිට්ටීමට හැකිවීම ගැටල් විසඳීමේ ශක්තිය දියුණු වෙනවා අවබෝධ කරගැීම ශක්තිය දියුණු වෙනවා ඉවසීමේ ශක්තිය දියුණු වෙනවා. යමක් ඉදිරිපත් කිරීමට හැකි හැකයාව ැපෙනවා මතක ශක්තිී දියුණු වෙනවා එක රමුණක සිටීමට හැකි වෙනවා ගැටල් විසඳීමේ ශක්තිී දියුණු වෙනවා වහා අවබෝධ කරගනීම සක්තියේ දියුණු වෙනවා ඉවසීම සක්තිී දියුණු වෙනවා පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකියාව ැපෙනවා. ඉතින් මේ කොටසේදී අපි සාකච්ඡා කරන්න නැටය දෙන්නේඒ අරුණු ටික ඊළඟ කොටසේදී අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා විදර්ශනා භාවනාව මීළඟ කොටසින් අපි සාකච්ඡා කරන්නේ විදර්ශනා භාවනාව එ මේ පාඩමින් අපි සමුගන්නටයිසවදානම් වෙන්නේ අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ ගෙද්දර ඉඳන් ඉගෙන ගනිමු කියන තේමාව යටතේ සාමාන්‍ය පෙළ එකොලහස්්‍රේණයටට අදාළ බුද්ධ ධර්මය පාඩම් හතරවෙනි පාඩමේ දෙවැනි කොටස සමත භාවනාව පිළිබඳවයි සාකච්ඡා කරේ ඉළඟට අපි අනිවාරීම ඉක්මනින් කතා කරන්නට බලාපොරොත්වෙනවා විදර්ශනා භාවනාව පිළිපඳව එසේ නම් අපගේ නාලිකාව මක තබාගන්න පිරිව දහ පාසල මේ විදිහට සබස්ක්‍රයිබ් කරලා බෙල්ලයිකන්න එක එබුවට පස්සේ ඔබට පුළුවන්. අපේ නාලිකාේ පලවෙන වේඩියෝ ඔබේ දුරකතනයටටම කෙටි පනිවිඩයක් මගින් ලබාගන්නට එහම නම්. ඊලඟ පාරිමින් හම මේ බලාපොරොත්තුවෙන් මේ පාරමෙන් සමුගන්වා ඔබට තෙරවාන් සරණයි.